අතසෙක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි ශාමිකා විතානකේ විසින් නිර්මාණය කරන ලද රාවණාවන් චන්ද්‍රිකාව අමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත යවනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 18 වනදායි. පැය 36ක කාලයක් ගමන් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වුණා. අපේක්ෂිත තොරතුරු සපයා ගැනීම සඳහා චන්ද්‍රිකාවක් එම මධ්‍යස්ථානයෙන් මිදී පෘථුවේ වටා පවතින කක්ෂයක රැඳවිය යුතු වන අතර ඒ අනුව රාවණාවන් පෘථුවියට කිලෝමීටර් 400ක් ඉහළින් පිහිටි කක්ෂයක් වෙත මුදාහැරීම අද සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3:45යි. Next representative of Sri Lanka. Go. Copy, go. 3, 2, 1, deploy. Yo-ho! What a beautiful, smooth, successful deploy. It was very beautiful. කක්ෂගත කිරීමෙන් පසු කටුබැද්දේ පිහිටි ආතසි ක්‍රාක් මධ්‍යස්ථානයේ චන්ද්‍රිකාවේ දත්ත ලබා ගැනීමේ මධ්‍යස්ථානයට එහි ප්‍රථම සංඥා දිස්වූ අයුරීමේ මෙම සුවිශේෂී අවස්ථාව එහි සිට සජීවීව දැක බලා ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියා. මේ අතර චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ගේ මව්පියන්ද එම අවස්ථාවට එක්ව සිටියා. පුතා නිසා මං ඉතින් අද ගොඩාක් සතුටු වෙනවා. සෑහෙන කට්ටක් කාලා ඉතින් මෙතෙන්ට ආවා පුතත් එක්ක තාත්තත් නෑ. මහත් අභිමානයක් දරුවෙක් මේ විදිහට සම්බන්ධ වෙලා ලංකාව ඉතිහාසගත වෙන ගතවන්න හැකිවීම ගැන සමහරක් කියනවා. තුව උදේට ගිහාම ලැබ් එකට අම්මේ මට මතක නැහැ ආපු දවසවත් කියලා. මොකද රෑට නිදිය ගන්න ලැබ් එක යට පුරුමේසියට තමයි නිදිය ගත්තේ. ඒ තරමට කැපවීමක් කළා. රාවණ එක චන්ද්‍රිකා කියන්නේ ලංකාවේ ජාතික තාක්ෂණයේ අභ්‍යවකාශ තාක්ෂණයක සිටීමට ගන්නා පළවෙනි පියවර. මීට අමතරව අතසි ක්ලක් මධ්‍යස්ථානයේ මගින් තවත් ව්‍යාපෘති ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද අපිට ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකෙන් පළවෙනි බීකරණ එක ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියට අපි ජපානයේත් ඒ වගේම අපි අනිත් ග්‍රවුන්ඩ් ස්ටේෂන් වලිනුත් ඒ වගේම ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටේෂන් වලිනුත් මෙම චන්ද්‍රිකාව ඔපරේට් කරන්න බලාපොරොත්තු වෙනවා. කක්ෂගත කරනු ලැබූ රාවණාවන් උපරිම වසර 5ක කාලයක් එම කක්ෂයේහි ක්‍රියාත්මකව පවතිනු ඇති. ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර 1000ක් පමණ වන කිලෝග්‍රෑම් 1.1 බරකින් යුත් එය හැදින්වෙන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි. එය කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථුවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර 7.6ක්. ශ්‍රී ලංකාවේ සහ ඒ ආසන්න පෘථිවි කලාපයේ ඡායාරූප ගැනීම, පෘථිවියේ චුම්බක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම, ඉදිරි චන්ද්‍රකාවලදී භාවිතයට ගැනීමට නියමිත නවීනතම මෘදුකාංග මෙන්ම දෘඩාංග වෙනුවට යොදා ගන්නා මෘදුකාංග අත්හදා බැලීම, චන්ද්‍රිකා භ්‍රමණය පිළිබඳ අත්හදා බැලීම සිදු කිරීම යන අරමුණු රාවණාවන් මගින් ඉටුකර ගැනීමට අපේක්ෂිතයි. මේක අපේ ආරම්භය. මේක ලොකු ජයග්‍රහණයක් රටට ජනතාවට ජයග්‍රහණයක්. මේ ඔස්සේ අපි ලබා ගන්නා තාක්ෂණික ශක්තිතාවය තුලින් ඉදිරියේදී වඩා සංකීර්ණ වඩා විශාල චන්ද්‍රිකා නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණ භාවිත අවශ්‍යතාවයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන චන්ද්‍රිකා ඔස්සේ ලබා ගැනීමට අපි ඉදිරියේදී උත්සුකයි.